පින්නතුන අද ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වනේ මජ්ඣිම නිකාය සඳහන් වන බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවේ තවත් එක කොටසක්. මේ සූත්‍ර දේශනාවේ බාලයා කියල කියන කාටද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න යෙදුන මීට කලින්. එතොට මේ බාලයා කියන කොටසේ තවත් එක කොටසක් තමයි මේ බාල පුද්ගලයක් තිරිසං ලෝකෙ ඉප දෙනවා. මේ සූත්‍රයේ නම ඒකන බාල පණ්ඩිත. කාටද බාලයා කියල කියන්නේ කාටද පණ්ඩිතය කියල කියන්නේ. මේ බාලයා සහ පණ්ඩිතයා මනාව වෙන් කරල පෙන්නලා තියෙනවා මේ දේශනාව ඇතුළි. අපි නැවත කෙටියෙන් ආවර්ජනය කරගත්තු භාගිතුන් වහස දේශනා කරනවා මහණෙනි. මේ බාලයා කයෙන් වැරදි කරන්නේත් වෙයි. වචනයෙන් වැරදි කරන්නේත් වෙයි. සිතින් වැරදි කරන්නේත් වෙයි. අයෙන් සිතින් වචනයෙන් යමෙක් වැරදි කරනවන. කයින් වැරදි තුනක් කරනවනි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය. වචනයෙන් වැරදි හතරයි, බොරු කියනවා, කේලං කියනවා, පරුසවචන කියනවා, හිස් වචන කියනවා. එතකොට හතයි. හිතින් වැරදි තුනයි. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. මේවට දසකුසල් කියලත් කියනවා. එතන මෙන්න මේ වැරදිවලින් යමෙක් යුක්තයි නම් ඒ පුද්ගලයා මේ ලෝකෙ හඳුන්වන්නේ බාලයෙක් කියලා. බාලයාට මෙලව තියෙන ප්‍රතිඵල තුනක් තියෙනවා. ඒ තමයි ශිෂ්ට සම්පන්න සිල්වත් ගුණවත් මිනිස්සු අතරට යන්න බෑ. කීලකට සඳහන් කළා රජ්ජුරුව දඬුවම් කරලා තියෙන වැරදිකාරයන්ට ඒක දැක්කහම අනේ රජ්ජුරුවන්ට අහුනොත් නම් මමත් මේ වැරදි වලට උරුමකාරීක් වෙනවා කියලා හැමදාම හැංගිලා බයේ තමා ජීවත් වෙන්න වෙන්නේ. බයේ බයේ ජීවත් වෙනවා. මොකද රජ්ජුරුව දෙතිස් වදයක් දුන්නා. අල්ලගත්තොත් නම් මමත් මේ වදවලට උරුමකාරීක්. තුන්වෙනි කාරණාව තමයි ඉර බැහැලා යනකොට බොහොම වේගෙන් හෙවණැල්ල පැතිරෙනවානේ. අපි කිමුකෝ ගල් පරුවතයක් තියෙනවා, ඊට එහන් ඉර බහිනවා. දැන් මේ ගල් පරුවතේ හෙවණැල්ල අනිත් පැතර වේගෙන් පැතිරෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කවදා හරි දවසක එක්තැන් වෙනවා. ආන් එදාට තමන් සිතින් කයින් වචනෙන් කරපු මේ වැරදි ක්‍රියා තමන්ගේ මනසට නැගිලා ආවර්ජනය වෙලා උදුමාකාර දුකකට පත්වෙන්න පටන් ගන්නවා. මානසිකව තැවෙනවා, පිච්චෙනවා. අනේ මම මෙහෙමත් වැරදි කළානේ, මෙහෙමත් වැරදි කළානේ කියලා. මේ තමයි බාලයා ලබන ප්‍රතිඵල තුන. අපි මේවා සාකච්ඡා කළ නිසා මම මේ කෙටියෙන් සිහිපත් කළේ. එහෙම කල්පනා කර කර තැවි තැවි ඉඳලා මැරිලා නිරයේ ගිහිල්ලා ඉපදිලා අති දීර්ඝ කාලයක් නිරාදුක් දිනවා. අවදාහරි නිරේ දුක ඉවර කරලා ඔහු ආපහු තිරිසං අපායක වැටෙනවා. තිරිසං අපාය අසීමාන්තික දුකක් විඳිනවා. භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ සමහර සත්තු ඉන්නවා තනකොළ කාලා ජීවත් වෙන්නේ. රස ඇද්ද? අපි තනකොළ කාලා නැති නිසා අපි රසද නැද්ද කියන කාරණාව නම් දන්නේ නැහැ. නමුත් හුඟක් සත්තු තනකොළ වගේම පිදුරු කනවා. සමහර ගවයෝ ඉන්නා මුළු ජීවිත කාලෙම පිදුරුමයි කන්නේ. අමු තනකොළ ගහක් දකින්නවත් නැහැ. ඔය ඉන්දියාවට වගේ ගියහම නම් ඒ තත්ත්වය ඕන තරම් දැක්කේ. ඒ ගවයෝ බැඳලා ඉන්නේ ගේ ඇතුළෙනේ. ඒගොල්ලෝ කවදාවත් තනකොළ කන්න දිගිලි කරන්නේ නැහැ. එයාලා ගාව පිදුරු කපන යන්ත්‍ර තියෙනවා. ඒ වගේ පිදිරු අඟල් අඟලේ දෙකේ කෑලි වලට කපනවා, භාජනයකට වතුර දානවා, පිදුරු ඒකට පුරවලා අර ගවය ගාවින් තියලා තියෙනවා. මුළු ජීවිත කාලෙම පිදුරු තමයි කන්නේ.
ඉතින් ඒ වගේ. නමුත් ඒ ඇත් රසට ප්‍රනීතව කෑමකණ්ඩ කැමති. ගවෙක්වාගේ සතෙකුට බද්දීල බලන්නක කන්න ඇද්ද කියලා. එළුවන්ට බද්දීල බලන්නක එළුව බත් කන්න ඇද්ද කියලා. ගවයකුට අඹගෙඩියක් දීල බලන්න කන්න ඇද්ද කියලා. ඒ වගේ තමයි ඇපල්ලන්න අසි දුන්නත් කනවා. එහෙම රසට කණ්ඩ කැමති. නමුත් ඉති නෑනි බඩගින්නට පිදුරු හලිකාලා ජීවත්වෙනවා. කවුද මේ? භාගිතුන් වහන්සේ අහනවා කවුද මේ? කාලයක් මිනිස්සු. තව සමහර සත්තු දිගට දිගේ ඉපදිලා ඉන්නවා. මොන තරම් අසරණයිද? අත් දෙකක් නෑ, කකුල් දෙකක් නෑ. අපට අත් දෙකයි කකුල් දෙකයි තියෙන හින්දා මේක තේරෙන්නේ නෑනේ. නමුත් අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති තිරිසන් සතෙක්, විශේෂයෙන් සරපියු, ගොදුරක් දැහැගත්තාම ওই පිඹුරෙක් වාගේ සතෙක් සමහරලාට දවස් එකහමාරක් දෙකක් එක ගොදුර ගිලිනවා. ඇති වෙන මුකුත් කරගන්න බෑනේ. කොහොම කොහොමරි දත්වලින්ම කටින්ම කුඩා කරගන්න ප්‍රමාණය කැරෙන්ඩ අතින් අල්ලලා ඉරාගණ්ඩත් නෙමේ, පාදවලින් පාගගණ්ඩත් නෙමේ. මිනිති අපි සඳහන් කරමින් හිටියේ සමහර සත්තුන්ට අත් දෙකත් නෑ, පාද දෙකත් නෑ. ඉතින් ගොදුරක් ඩැහැගත්තහම දවස් ගණන් කටින්ම කඩාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නම් කඩාගෙන හපාගෙන ගිලිනව මිසක් වෙන කරන්න දෙයක් නෑනි. කුරුල්ලෙකුට නම් පාද දෙකවත් තියෙනවා. සර්පයෙකුට එහෙමත් නෑ. මාළුවෙකුට එහෙමත් නෑ. නමුත් අපිට ඒගොල්ලෝ කොයි තරම් දුකෙන්ද කියන කාරණාවක් තේරෙන්නෙත් නෑ. ඒ වගේම තව සමහර සත්තු අඳුරේම උපදිනවා, අඳුරේම ජීවත් වෙනවා, අඳුරේම මිය යනවා. මොකද අපි සමහර සත්තු දකිනවා මේ කොළ කූඩු කරගෙන වගේ ජීවත් වෙනවා, කොළේ ඇතුළෙමයි ඉන්නේ. ඒ වගේම තවත් සමහර සත්තු ඉන්නවා අසුචියේ තමයි හැදෙන්නේ. අසුචිවලම හැදෙනවා, අසුචියම කනවා. ඒ අසුචි වේලෙනකොට ඒකම වේලිලා මැරලෙනවා. සමහර අය වැසිකිලි වලේ ඉන්නවා. සමහර අය මලකුණු වල ඉන්නවා. මලකුණේම හැදෙනවා, ඒකම කාලා ලොකු වෙනවා, ඒකත් එක්කම වේලිලා යනවා. භාගිතුන් වහන්සේ අහන්නේ මහණෙනි දන්නවද මේ කවුද කියලා? මහණෙනි අපි වගේම මනුස්ස ලෝකෙ හිටපු, හොඳට ඉගෙන ගත්ත, විභාග පාස් කරගත්ත, උපාධි තානාන්තර අරගත්ත, රැකී රක්ෂා කරපු, ව්‍යාපාර කරපු, හේනි කුඹුරි වැඩ කරපු මිනිස්සු මේ ඉන්නේ. කලට වෙලාවට ආවාහ විවාහ වුණා, සුදුසු කාලේ දරුමල්ලු හදාගත්තා, කැමති කාලේ ගෙවල් දොරවල් හදාගත්තා. මේ මනුස්ස ලෝකෙ කළ යුතු සියලු හැම දෙයක්ම කලට වෙලාවට කළා මේ කට්ටිය. ඒ සියල්ලම හරියට කලට වෙලාවට කරගත්තත් මේ මිනිස්සුන්ට මොනවද අමතක වුණේ? සිල් ගණ්ඩ අමතක වුණා. ආන් ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි තිරිසන් අපායේ ඉපදුනේ. ඒ ධර්මයේ වෙනම සඳහන් කළා. කෙනෙක් මරණයෙන් පස්සේ උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ ඔහු ළඟ තියෙන සීලය විසින්. ඒ ඉපදෙන පුජ්‍යලයට ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ ඔහු දීලා තියෙන දානය විසින්. දානය ඉපදුන කෙනාට ලැබෙන දේ තීරණය කරනවා. සීලය ඒ පුජ්‍යලයා උපදින්නේ කොතනද කියලා තීරණය කරනවා. ඉතින් අර මිනිස්සුන්ට සිල් රකින්න බැරි වෙච්ච නිසා මැරිලා ගිහිල්ලා තිරිසන් අපායේ ඉපදිලා දහදුක් විඳිනවා. ආයේ කවදනම් බේරෙන්නේද? තිරිසනෙක් වුණොත් බේරෙනවා කියන මායිමක් හිතාගන්නවත් බෑ. ප්‍රේතයෙකුට පින් අරගෙන බේරෙන්න පුළුවන්, තිරිසනෙකුට බෑ. තිරිසන්ට පින් දුන්නට තිරිසන්නුන්ට පින් ගන්න බෑ. ඉතින් අති මාන්තික කාලයක්
තිරිසං ලෝකෙම පෞකර කර ජීවත්වෙනවා. ඇති හරීයට එක එකා මරාගෙන කනයකන තිරිසන්නු කරන්නේ. ඉති මරණින් මත්‍ය ආපහුසරය නිරේම ඉපදෙනවා. එදරමක චක්‍රයක් වගේ. ඒ තරම්ම භයානකයි දුක්ඛිතයි තිරිසං අපාය උපත. මේ කරුණු භාගිතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. පැහැදිලි කරලා දේශනා කළා, මහණෙනි මේ ලෝකේ පණ්ඩිතයා සතු ලක්ෂණ තුනක් තියෙනවා. පණ්ඩිතයා මේ ලෝක වශයෙන් ලබන ප්‍රතිඵල තුනක් තියෙනවා. පණ්ඩිතයා සතු ලක්ෂණ. දැන් බාලයා සතු ලක්ෂණ අපි මුලින් මතක් කළා බොහොම කෙටියෙන්. නරක විදිහට කතා කරන, නැත්නම් නරක විදිහට කායික ක්‍රියා, නරක විදිහට වාචසික ක්‍රියා, නරක විදිහට මානසික ක්‍රියා. පණ්ඩිතයා ළඟ ඉතාම යහපත් කායික ක්‍රියා තමයි තියෙන්නේ. කවර කවමදාකවත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද කියන කාරණාවල් සඳහා ඔහු පෙළඹෙන්නේ නැහැ. ඒ තමයි පණ්ඩිතයාගේ හැටි. මොකද පණ්ඩිතයා කියලා කියන්නේ සසර ස්වභාවය හොඳට අවබෝධ කරගෙන සාංසාරික දුක මනාව දැනගෙන මේ කර්මවලට එළඹුණොත් මටත් මොකද වෙන්නේ කියන කාරණාව දන්න නිසා ඔහු කවදාවත් කර්ම රැස් කරන්න යන්නේ නැහැ. එතකොට දැන් පන්සිල් උල්ලංඝනය කරන පුද්ගලයාට තිබුණ දුකක් සමාජයට යන්න බෑනේ. මොහු වැරදිකාරයෙක් කියලා සමාජ මිනිස්සු ඔහු දිහා අවමං විදිහට බලනවා. දැන් එතකොට මේ සිල් රකින පුද්ගලයාට එහෙම ભેදයක් නැහැ. ඔහු සමාජයට යනවා නම් හැමෝම ඔහුට ගරු කරනවා. එතකොට බාලයා මූණ දුන්න අනික් ප්‍රශ්නේ තමයි රජ්ජුරුවන්ට අහුනොත් රජ්ජුරුවන්ට අහුවෙච්ච අයට රජ්ජුරුව දීලා තියෙන දෙතිස් වදයේ බාලයා දකිනවා. දැකලා තමා කල්පනා කරන්නේ මමත් අහුනොත් මටත් වෙන්නේ මේකම තමයි කියලා. ඔහු හැංගි හැංගි ජීවත් වෙනවා. හැබැයි පණ්ඩිතයාට එහෙම එකක් නැහැ. පණ්ඩිතයාට හිතෙන්නේ මම නම් කවදාවත් මෙවන් දුකකට උරුමකම් කර කියන විදිහේ වැඩක් කරලා නැහැ. මං වරදක් අකුසලයක් කරලා නැහැ. ඉතින් මන්නම් කවදාවත් මේ වාගේ දුක් වලට භාජනය වෙන්නේ නැහැ කියලා ඔහු බොහොම නිර්භයව ජීවත් වෙනවා. බාලයා විඳින තුන්වෙනි දුක මරණ මංචකයේ තමන් කරපු පව් බාලයට මතක් වෙනවා. නමුත් පණ්ඩිතයාට කවදාවත් එහෙම මතක් වෙන්න පව් නෑනේ. බාලයා මරණ මංචකයට වෙලා අඬනවා. පණ්ඩිතයා මරණ මංචකයට වෙලා හිනා වෙනවා. බලන්න දෙන්නගේ වෙනස. දෙන්නම මිනිස්සු. එක්කෙනෙක් මරණය දැක දැක අඬනවා, තව එක්කෙනෙක් මරණය දැක දැක හිනා වෙනවා. මොකද්ද තියෙන වෙනස? ඇයි අර පුද්ගලයා අඬන්නේ? නැත්තම් ඇයි මොහු අඬන්නේ නැතුව හිනා වෙන්නේ? ප්‍රශ්න දෙකක් තියෙනවානේ. අපි මේ ජීවිතයේ මොනවා කර කර හිටියත් දවසක අපි වැටෙනවා ආයෙ ගොඩ නැගිටින්න බැරි වෙන්න. අද හිතෙනවා 10 දිනක් ආවොත් 10 දිනාටම ගහන්න පුළුවන් කියලා. හැබැයි දවසක් එනවා වතුර කෝපයක් අරන් කටේ තියාගන්න බැරි දවසක්. ඒ තරමටම අන්ත අසරණ වෙන කාලයක් එනවා අපිට. අන්න එදාට තවත් අසරණයි මතක් කර කර සතුට වෙන්න කරගත්ත පින්කමක් නැතිකොට. මැරෙනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. සුළුපටු කාර්යයක් නෙමෙයි මැරෙනවා කියන එක. අපිට නම් හිතෙන්න පුළුවන් ආ මැරෙනවා කියන්නේ ඔක්කොම ඉවරනේ. ඒකල ඔක්කොම අවසానයි කියලා හිතේ. මැරෙනවා කියන එක සුළු නෑ. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න ලෑස්ති වෙනවා කියන එකයි. කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මැරෙන්න ලෑස්ති වෙනවා කියන එකයි. අපි කල්පනා කරන්න ඕනේ මම දැන් ලෑස්තිද කියලා. දිග ගමනක් තියෙන්නේ. සසර ගමනනේ. මේක තෙරක් පරක් මායිමක් සීමාවක් නැහැ. සල්ලි අරන් මගට බැස්සොත් දුකක් නැතුව ගමන ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි සල්ලි නැතුව මගට බැස්සොත් මොන විදිහේ ප්‍රශ්නවලට මූණ පාණ්ඩ වෙයිද කියලා හිතාගන්නවත් බෑ. සල්ලි තියෙනකොටත් ඒ ප්‍රශ්න ආවා. නමුත් සල්ලි තියෙන හින්දා ඒ ප්‍රශ්න ටික මගේ අරුණ මතක නැහැ. සල්ලි නැති කෙනෙකුට බඩගිනි ප්‍රශ්නයක් නේ. සල්ලි තියෙන කෙනාට බඩගිනි ආපු ගමන් එයා කඩේට ගිහිල්ලා කෑම කනවා. එතකොට එයාට ප්‍රශ්නයක් තිබ්බා කියලා මතක නැහැ නේ. සල්ලි නැති කෙනාට බඩගිනි ප්‍රශ්නේ තියෙනවා.
මංගව සල්ලි තියෙන හින්ද මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ආං ඒ වගේ තමයි මේ සංසාර ගමනටත් අවශ්‍යයි මඟ වියදම්. අර බුදුරජාණන් වහන්සේ එක පුජ්‍යලියුගෙන් අහනවා තියෙනවද මඟ වියදම් කියලා. ඒතර අපි අපෙන් අහන්න ඕන මොකද්ද? මැරෙන්න කලින් මඟ වියදම් තියෙනවද කියලා අහන්න ඕනේ. මොනවද මෙතන මඟ වියදම් කියන්නේ? අපි විසින් රැස් කරගත්ත කුසලෙ. රුපියල් කාසි ගෙනියන්න බෑනේ. ගෙනියන්න තියෙන කුසල්. ඉතින් දැන් කොච්චර කුසල් කරගෙනද? පින්නතුනි මෙහෙම ටිකක් හිතන්නකෝ. මං කියවන්නේ මැරෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙමේ. මැරෙන්න උඟක් ලෑස්ති වෙන්න ඕනේ කියලා. මරණය කියලා කියන්නේ සියල්ල අත්හැරලා දා යුතු ගමනක්. බැරි වෙලාවත් දරුවෙක් ගැන හරි දේපොළ ගැන හරි මුණුබුරු මිනිබිරියෝ ගැන හරි ආදරයක් සහිතව මැරුණොත් මේ ප්‍රේත ලෝකයක වගේ නතර වෙන්න පුළුවන්. එතකොට තවත් විදිහට බොහෝ අකුසල් කරගෙන බොහෝ තරහෙන් මැරෙන අවස්ථාවක් આવුත් සමහර අයට දිනා ගන්න බෑනි කේන්ති. ඒක තරහෙන් තමයි මට මැරෙන්න සිද්ධ වෙන්නේ. මොකක්ද සිද්ධියක් කියමු. මොකක් වෙයිද? ධර්මයෙන් නම් සඳහන් කරනවා මෙහෙම. කේන්තියෙන් මැරෙන අය විස සහිත සත්තු වෙලා ඉපදෙනවා කියලා. ඒ කියන්නේ පොලොංගු, නයි, කුණකටු, ගෝනුස්සු මේ වගේ නොයෙක් විස සහිත සත්තු වෙලා මැර ඉපදෙනවා කියනවා කේන්තියෙන් මැරෙන අය. එහෙම නැත්නම් යක්කු වෙලා ඉපදෙනවා කියලත් කියනවා. එහෙමත් නැත්නම් නිරේ ඉපදෙනවා. දේශය නිසා. ඒ ලෝභකමින් මැරුණොත් එහෙම. තණ්හාවෙන් මැරුණොත්. ඒ තින් ප්‍රේම ප්‍රේත ලෝකේ හැරි උරුමයි. සමහර අය නම් දරුවෝ පිළිබඳව අසීමාන්තික තණ්හාවකින් මැරිලා මාස දෙක තුන යනකොට ඒ දරුවන්ට ඇවිල්ලා කරදර කරන තැනටපත් වෙනවා. එහෙම කතා කරන අය හරියට ඉන්නවා. ඒ තණ්හාව තව කෙනෙකුට මොනතරම් කරදරයක් වෙලාද? ඊතර භාගිතුන් වහන්සේ දේශනා කළේ මේ ඔක්කොම අත්හැරලා මැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. ආන් ඒකයි මැරෙන්න ලෑස්ති වෙන්න කිව්වේ. එහෙම නැතුව අපිට හිතුවට අපිට අත්හැරියකි කියලා බෑ. මැරෙන්න වෙනම ලෑස්ති වෙන්න ඕනේ. අපි මෙහෙම උදාහරණයක් අරගමුකෝ. පවුලෙම කට්ටිය එකතු වෙලා වාහනයක නැගලා ගමනක් යනවා. වාහනේ වැටෙනවා කියමු ලොකු ඇලකට. දැන් අනිවාර්යයෙන්ම හොඳාකාරවම දන්නවා කවුරුවත්ම බේරෙන්නේ නැහැ මැරෙනවා. ඒක දැන් හැමෝගෙම හිතේ හොඳටම තියෙනවා. මේ ඇලේ ගහගෙන ගිහිල්ලා මැරෙනවා. හැබැයි මේ ඇලේ ඉන්නවා නෝනත් ඉන්නවා. දුවත් ඉන්නවා. පුතත් ඉන්නවා. සමහරලාට මුණුබුරෙක් මිනිබිරියෙකුත් ඉන්නවා. දැන් ඒකට මට නෝනත් අමතක කරලා මුණුබුරු මිනිබිරියෝ දරුවෝ ටිකත් අමතක කරලා මෙතෙක් මගේ ජීවිතේ කරගත්ත පින්කම් ටික ආවර්ජනය කරලා හිත හදාගෙන වතුර ටික පෙවිලා හුස්ම පිට වෙනකන් ඉන්න පුළුවන් වෙයිද? එහෙම නැතුව අනේ මගේ දරුවා, අනේ මගේ මුණුබුරා, අනේ මගේ මිනිබිරිය කියලා ඒගොල්ලන්ගේ හුරතල් කල්පනා කර කර මැරෙන්න වුණොත් ප්‍රේත ලෝකයකට යන්න පුළුවන්. නමුත් දැන් මමත් මැරෙනවා, මටත් බේරෙන්න ක්‍රමයක් නැහැ, නෝනටත් ක්‍රමයක් නැහැ, දරුවන්ටත් ක්‍රමයක් නැහැ. අනිවාර්යෙන් අපි මැරෙනවා. ඉතින් මම මෙහෙ ඒගොල්ලෝ ගැන කල්පනා කරුවට තේරුමක් නැහෙනි. එහෙනම් ඒ සියලු දෙනා අත්හැරලා මට තනියම මේ ගමනේ යන්න පුළුවන් නම් ආන් එහෙම වුණොත් යම් සාර්ථකත්වයක් හදාගන්න පුළුවන්. ආන් ඒ හින්දා අපි මැරෙන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා කිව්වේ ඒකටයි. හරියට තරහ එනවා මැරෙනකොට. ඒ හරියට ඇඟ වේදනාවයිනේ. මැරෙනකොට රිදෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම දෙන්න තියෙන උත්තරේ ඔව්. ධර්මයේ සඳහන් කළා ජීවිතේ මෙතෙක් විඳලා නැති මැරෙන මොහොතට විතරක් අත්විඳින දරුණු වේදනාවක් එනවා කියලා. හරි භයානක වේදනාවක්. අනාථපිණ්ඩික සිටුතුමා එහෙම විස්තර කළා රහතන් වහන්සේ ඇති. දැන් කොහොමද කියලා අහපුවාම සඳහන් කළා ස්වාමීනි ඉතාම ශක්ති සම්පන්න පුද්ගලෙක් මහ කුළු ගෙඩියක් අරගෙන මගේ හිස් මුදුනට පාරක් ගැහුවොත් කොහොම වෙයිද ස්වාමීනි?
ආං ඒ වගේ කුළු ගෙඩි පාරවල් මගේ හිස්මුදුනට ගහගෙන 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 යනවා වගේ දැනෙනවා කියලා. ඉතාම තිවුණු පිහියක් අරගත්ත ගව ගහතකෙක්. ඒ තිවුණු පිහියෙන් අර ගවයාගේ මාංශය කපනවා වගේ. මගේ ශරීරයේ ඇතුළට ගිහිල්ල කවුද මාව කපාගෙන 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 යනවා වගේ දැනෙනවා ස්වාමීනි කියලා කියනවා. ස්වාමීනි හතර දිනක එකතු වෙලා මේ ගිනි අඟුරු මැලේකට මාව ලං කරලා රත් කරනකොට කොහොම වේදනාවයිද ස්වාමීනි? ඒ වගේ දැවිල්ලක් මගේ ඇඟේ තියෙනවා. මේ මරණ වේදනාවේ ස්වභාවය රහතන් වහන්සේ තේරුම් අරගන්නවා. මොහුට තියෙන්නේ මරණ වේදනාවයි. වැඩි වෙලා යන්නේ මොහු මරණයටපත් වෙනවා. ජානුස්සෝනි බ්‍රාහ්මණයත් ඔය අත්දැකීම කියලා දුන්නා. ආන් ඒ නිසා මැරෙන්ඩ සූදානම් ගිය යුතුයි කියන බුද්ධ වචනය කොයි තරම් නිවැරදිද කියලා දැනෙන්නේ එතකොට. එතකොට එහෙනම් පණ්ඩිතයා පන්සිල් රකින සමාජයට යන්න බය නෑ. ඒ වගේම තමයි පණ්ඩිතයා දෙතිස් වද දීපු පුජ්‍යලයෝ දැක්කට හිතේ බයක් නෑ. මොකද ඒ වාගේ වද විඳින්න මං වැඩ කරලා නෑ. ඊළඟට සඳහන් කළා ඥානවන්ත පුද්ගලයාට මරණ මංචකේ එක්තැන් වුණහම අවදාවත් දුකක් නෑ. ඔහු ඉන්නෙම සතුටින්. ඇයිතින් අර කයෙන් කරන සිතින් කරන වචනයෙන් කරන වැරදි මොකවත්ම කරලා නෑනි. මනාව තිසරණයේ පිහිටලා ඉන්නවා. මනාව පන්සිල් ආරක්ෂා කරනවා. හැකි හැම වෙලාවකම දම් පැන්තෙනවා. මැරිච්ච ගමන් මොකක් වෙයිද? ධර්මයේ බොහෝම පැහැදිලිව සඳහන් කළේ මැරිච්ච ගමන්ම සුගතිය උපදිනවා කියලා. මැරුණ ගමන්ම සුගතිය උපදිනවා. එතකොට ඉතාම සතුටින් ජීවත් වෙන මේ පුජ්‍යලයා සුගතිගාමි වෙලා ඉපදිලා ඔහු සැපයෙන් සැපයට ගමන් කරනවා. ඥානවන්තයා කවදාවත් මරණ මංචකී බයක් නැහැ. ඥානවන්තයා කවදාවත් මරණය ගැන අඬන්නේ නැහැ. ඥානවන්තයා මරණය තවත් එක භවයක අවසානයේ විතරයි කියලා පමණයි දකින්නේ. හැබැයි එහෙම කෙනෙක් බවට පත් වෙන්න මරණ මංචකේ බොහෝම සතුටු වෙන්න කරපු කුසල් ආවර්ජනය කර කර ප්‍රීතියෙන් පිනා යන්න ලොකු කැපකිරීමක් ජීවත් වෙන කාලේ කරන්න ඕනේ. ලොකු අත්හැරීමක් ජීවත් වෙන කාලේ කරන්න ඕනේ. ධම්මපද පාලියේ තියෙන අපූර්ව ගාථා රතනයක් මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුකං ධීරු සම්පස්සං විපුලං සුකං කියලා. මත්තා සුක පරිච්චාග ලොකු සැපයක් විඳින්න බලාපොරොත්තු වෙනව නම් අනාගතයට පස්සේචේ විපුලං සුකං මේ පුංචි පුංචි සැපත් හරින්න කියල කිවා. ලොකු සැපයක් අනාගතයේ බලන්න ඕන නම් අද තියෙන පොඩි පොඩි සැපත් හරින්න කිවා. රජයේ මත්තා සුකං දීරු සම්පස්සං විපුලං සුකං. මම මේකට මෙහෙම උදාහරණයක් කිව්වොත් ළමයි දෙන්නෙක් ඉන්නවා ඉගෙන ගන්න. ළමයි කොහොම සෙල්ලම් කරන්න කැමති. මේ ළමයි දෙන්නගෙන් එක ළමෙක් කොහොමවත් උගන්නන්න බෑ. එයා සෙල්ලමටමයි දුවන්නේ. හැබැයි අනික් ළමයා මහන්සි වෙලා වැඩි කාලයක් පාඩම් කරලා ටිකක් සෙල්ලම් කරනවා. හැබැයි අර ළමයා දවස පුරාම සෙල්ලම් කරන නිසා අර පාඩම් කරන ළමයාට දුකක් තියෙනවා. ඔහුට තියෙන නිදහස මට නැහැනේ කියලා. දැන් එතකොට මෙයා සෙල්ලම් කරලා අවුරුදු 18ක් 20ක් ඕන්න සෙල්ලම් කරයි. එතනින් එහාටත් සෙල්ලම් කරන්න බෑ. තියෙන ආර්ථිකයත් එක්ක මොකක් හරි හොයාගන්න වෙනවා. කීයක් හරි හම්බ වෙන වැඩ පිළිවෙලක්. දැන් එක්කු ගිහිල්ලා පාරක් හදන තැනක මහ පූට කව්වි පුදුම දූවිලි ගොඩක වැඩ කරනවා. එහෙම නැත්නම් අව්වේ බිමේ කොහේ හරි වැඩක්. දැන් අර කුඩා කාලේ වැඩිය සෙල්ලම් නොකර ඉගෙන ගත්ත කෙනා දැන් එයා මේ වෙනකොට එක්කෝ ඉස්කෝල මහත්තයෙක් නැත්නම් දොස්තර මහත්තයෙක් නැත්නම් ඉංජිනේරු මහත්තයෙක්
තැඟ හොඳ කාරහික නැගල එතන යනවා. දැන් අර පුද්ගලය අවුරුදු දහටක් විස්සක් සැප විඳලා එතනින් එහාට මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. ඉගෙනගත්ත පුද්ගලයා අවුරුදු 15ක් 16ක් ඉගෙනගෙන එතන ඉඳලා මුළු ජීවිත කාලෙම මිය යනකම්ම සතුටින් ඉන්න පුළුවන් වැඩ පිළිලක් හදාගන්නවා. ආන් ඒකයි දේශනා කළේ හැම වෙලාවෙම මහත් වූ ලාභයක් වෙනුවෙන් සුළු සැපය අත්හරින්න කියලා. සුළු සැපේ හැම වෙලාවෙම අත්හරින්න සිද්ධ වෙනවා ලොකු ලාභයක් වෙනුවෙන්. ඒක හැම තැනම හැටින්නේ. හැම තැනින්ම අපි දකින දේ සුළු දේ අත්හරිනව ලොකු ලාභයක් වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ නම් මෙතන ලොකු ලාභයක් කියලා කියලා තියෙන මනුෂ්‍ය ජීවිතය හම්බෙන එකත් නෙමේ, දෙවියන්ට කියලා තියෙන දිව්‍යාත්මය අත්හරින්න කියලා. අපි ගැන මොනවා කියයිද කියලා අපිට තේරෙන්නේවත් නැහැ එතකොට. ඉතින් මේ ගාථා රත්නයෙන් සඳහන් කරපු මේ කරුණු ටික මෙතන ලේසි කාරණා නෙමේ එකක්වත්. එකක්වත් ලේසි නෑ. මේ ලොකු සැපයක් වෙනුවෙන් පොඩි දේවල් අත්හරින්න කියලා කියහම හෘද සාක්ෂියත් එක කතා කරලා බලන්නකෝ අපිට ඒක කොච්චර අමාරුද කියලා. ඒ වැඩේ කරගන්න කොච්චර අමාරුද? පින්නතුනි පැහැදිලි කරාම මේ සිල් ගුණ ආරක්ෂා කරන්න ලෑස්ති වෙන කෙනෙක් සිල් රකින්න පටන් ගත්තහම තමයි එයාට තේරෙන්නේ මේ සිල් රකින්නවා කියන එක කොච්චර අමාරු වැඩද කියලා. නිකම් බොරුවට එළියේ ඉන්න කෙනෙකුට සිල් ගන්නවා කියන එක නම් මොකද්ද? ඕක ගිහලා ශාලාවට එලා ඉඳගෙන ඉන්නනේ තියෙන්නේ. උදේටත් දාන දෙනවා, දවල්ටත් දාන දෙනවා, මොනවද අඩු? එහෙම කතා කරනවනේ මිනිස්සු. නමුත් මේ සිල් පද ටික රැකගන්න ඔහු කරන ප්‍රයත්නය ඔහු හැර වෙන කෙනෙක් දන්නේ නැහැ. විනාශ කරගන්නත් පුළුවන්. හැබැයි එතන ඉඳලා අර වැඳ වැඳ දුන්න කෑම වේලට ණයයි. ඒක පස්සේ ගෙවන්න වෙනවා. ගවය වෙලා, එළුව වෙලා, බූරුව වෙලා පස්සේ ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මනා වූ නিত্য සීලයක පිහිටලා හැම වෙලාවෙම කටයුතු කරන්න කියලා. ඉතින් කොහොමත් අපට නিত্য සීලයක් තියෙනවනේ. අවිධියකට කතා කළොත් බෞද්ධය කියලා කියන්නේ ඇත්තටම අපාය යන්නේ නැති කෙනෙක්. ඒක බෞද්ධයාට මේ ලෝකේ තියෙන අසීමාන්තිකම ලාභයක්. මොකක්ද ඒ ලාභය? බෞද්ධයා අපාය යන්නේ නැහැ. හැබැයි බෞද්ධයා කියන්නේ කාටද කියන කාරණාව දැනගෙන තමන් බෞද්ධ වෙන්න ඕනේ. කවුද බෞද්ධයා? බුදුරජාණන් වහන්සේව සරණ ගියපු කෙනාට කියනවා බෞද්ධ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා කියහම බුද්ධ චරිතය සම්බන්ධයෙන් අල්ප මාත්‍ර සැකයක් යම් තැනක තියෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේ සරණ ගියා වෙන්නේ නැහැ. මොකද විතිකිච්ඡාව කියන ධර්මතාවයේ තියෙනවා. ඒක තියෙන තාක්කල් බැරුව යනවා ඉහළට යන්න. එතකොට මොකද්ද මේ විතිකිච්ඡාව? බුද්ධාදී අටදැන පිළිබඳව තියෙන සැකය. ඉගෙන භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි. ඒ සැකේ නැති වෙන්න ඕනේ. නෑ, නිර්මල ත්‍රිපිටකයේ තුනුරුවන් ගැන යමක් කියවිලාද මම මේක හිස් මුදුනින් පිළිගන්නවා කියන තැන ඉන්න ඕනේ. ආන්ගේ තිසරණ තියෙන කෙනා බෞද්ධෙක්. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින්. යේකේචි යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං. කවදාවත් අපායට යන්නේ නෑ බුදුන් සරණ ගියපු කෙනා. පහාය මානුසං දේහං දේවකායං පරිපූර්යස්සන්ති. මනුස්සකයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවාත් එක්කම බුදුන් සරණ ගියපු කෙනා උපදින්නේ දෙවියන් අතරයි කියලා සඳහන් කළා. මේක මහා බ්‍රහ්මරාජයෙක් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට හිටගෙන කියන්නේ, දන ගහගෙන කියන්නේ, ස්වාමිනි බුදුන් සරණ ගියපු කෙනා මැරුණ ගමන් දෙව්ලොව කියලා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ සරණ විශේෂයි මේ ලෝකේ. ඒ හින්දා බුදුන් සරණ ගියපු කෙනාට තිසරණ තියෙනවා.
කොහොමත් බුදුන් සරණ ගියපු කෙන උත්සාහ කරනවා පසළොස් යම් කෙනෙක් මනාව සිල් ආරක්ෂා කරගන්න. ආන් ඒක නිසා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දානේ. මේ සීලයෙන් මොකද්ද වෙන්නේ? සීලයෙන් වෙන්නේ උපදින තැන තීරණය කරනවා. දානයෙන් කරන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. මේ ජීවිතයේ මොනව හරි අපිට ලැබිලා තියෙනවනම් ඒ පෙරමම දුන්න ප්‍රමාණයයි. මොකද මේ පින් සහ පව්වල තියෙනවා සංස්කරණය කිරීමේ ලක්ෂණයක්. එතකොට මේ අපිට හම්බ වෙලා තියෙන ඇඟ, අපිට හම්බ වෙලා තියෙන පාට, අපට ලැබිලා තියෙන පෙනුම, අපට හම්බ වෙලා තියෙන ධන සම්පත්, මේවා කවුද සංස්කරණය කරගෙන තියෙන්නේ? මේවා සංස්කරණය කරගෙන තියෙන්නේ මමමයි. මේවාගේ රූපයක් ලැබෙන්න වැඩ කරලා තියෙන්නේ මමමයි. මේ පාට ලැබෙන්න වැඩ කරලා තියෙන්නේ මමමයි. ඉතින් මේ මගේ හැකියාව, උගත්කම්, දැනුමුතුකම් මේ ඔක්කොම කවුද සැලසුම් කරගෙන තියෙන්නේ? පෙර භවයක මමම කරපුවා මේ තියෙන්නේ. ඒ සංස්කරණය එච්චර හොඳ නෑ කියලා හිතෙනවා නම් නැවත සංස්කරණය වෙනස් කරලා මේ ජීවිතේ පටන් ගන්න. මෙහෙම ඇඟක් එපා, මෙහෙම පෙනුමක් එපා, මෙහෙම කයක් එපා, මෙහෙම පිරිසක් එපා. අද අඳබ පින්කම් කරලා භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රාර්ථනා කරගන්න. එහෙනම් මේ පිනේ පවේ තියෙනවා සංස්කරණය කරන ලක්ෂණයක්. ඔබට කවදාවත් අකමැති වෙන්න බෑ මගේ රූපය හොඳ නෑ කියලා. මොකද මේ රූපේ ගන්න වැඩ කරලා තියෙන මම මිසක් වෙන කවුරුවත් බලෙන් මට දීපු එකක් නෙමෙයි. ඒකයි සඳහන් කළේ මනාව කුසලයෙන් අපිව සංස්කරණය කරලා තියෙන්නේ. ආන් ඒ ශ්‍රේෂ්ඨ කුසල් එලව මෙලව දෙකම සුවපත් කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින්න උත්සාහ කරන්න. එවිතරක් නෙමේ අදත්තා දානෙන් වළකින්න උත්සාහ කරන්න. ප්‍රාණඝාතයෙන් යම් කෙනෙක් වළකිනවා නම් ඒ පුද්ගලයා අකාලේ මැරෙන්නේ නැහෙනි. ආයේ කවදාවත් අකල් මරණයකට බඳුන් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. මේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා ඊළඟ ජීවිතේ අකල් මරණයකට මට හේතු තියෙනවා නම් ඊළඟ ජීවිතේ මම මැරෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඊළඟ ජීවිතෙත් අකාලේ මැරෙනවා. ඊළඟ ජීවිතෙත් අකාලේ මැරුණා වුණාට මාව රැකගන්න, මාව ආරක්ෂා කරන්න, මං කරපු කර්ම වලින් මාව ගලවන්න එහෙම ලේසියෙන් කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කරපු කර්ම වලින් එහෙම ගැලවෙන්න බෑ. ඒ කර්ම විඳින්නම වෙනවා. ඉතා පුංචි කර්මයේ විඳින්න බෑ. දැන් අපේ පින්නතුන් අහලා තියෙනවා යල්නිතිස්ස රජුරුවන්ගේ කාලේ රාහතන් වහන්සේ නමක් නෙවෙයි භික්ෂූන් වහන්සේ නමක් තෙල් කටාරමක දැම්මනේ. උන්වහන්සේ රහත් වෙන්නේ ඒ කටාරම ඇතුළෙමයි. තෙල් කටාරමට දැම්මහම තෙල් කටාරම ඇතුළෙදී තමයි රහත් වෙන්නේ. රහත් වුණාට පස්සේ බැලුවා මේ කටාරමට මාව දාන්න අතීතයේ සම්බන්ධයක් තියෙනවද කියලා. උන්වහන්සේ අපූර්වට දකිනවා මං අතීතේ මෙහෙම කරලා තියෙනවා. ඒ කර්මයේ මේ විපාක දෙන්න හදන්නේ. මොකක්ද අතීතේ කරලා තිබිලා තියෙන්නේ? අතීතේ මෙයා ගොපල්ලෙක්. කිරි දොවාගෙන ඇවිල්ලා වළඳට දාලා දැන් කිරි උණු කරනවා. කාල්ගග උණු කරනවා. හදිස්සියෙම කොහෙන්ද ආපු මැස්සෙක් කිරි භාජනයට වැටුණා. මැස්සව උන්නම් හැන්දෙන් අරගෙන විසි කරන්න තිබුණා. ඒක කළේ නෑ කෙලෙස් නිසා, කම්මැලිකම නිසා මැස්සත් එක්කම හැඳිගාලා දැම්මා. ආන් ඒ කර්මයට තමයි නිරේ ඉපදිලා යෝධිය හැලියේ දුක් විඳිනවා කියලා සඳහන් කළේ. ඒ තරම්ම භයානකයි කර්ම. ඉතා පුංචි කර්මයකින්වත් ගැලවෙන්න බෑ. අනිවාර්යයෙන් මේ කර්මයේ මාව සොයාගෙන මං පිටිපස්සේ එනවමයි. කුසලයේ අකුසලයේ දෙකම එහෙමයි. නමුත් කුසල අකුසල් වලට වඩා බලවත් අපි හැමෝම උත්සාහ කරන්න ඕන ජීවිතේක
නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා මනාව පන්සිල්ලා ආරක්ෂා කරන්න. එදාට සුගතිය උරුමයි. මේ බාල පණ්ඩිත සූත්‍රයේ බාලයා ගැන කරුණු දක්වන අපේ භාග්‍යතුන් වහන්සේ පණ්ඩිතයා ගැනත් කරුණු දේශනා කරලා විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. මේ බාලයා මේ ලෝකේ ජීවත් වෙන්නේ බයෙන්නේ. පණ්ඩිතයා ජීවත් වෙන්නේ බය නෙමේ. ඊළඟට සඳහන් කළා බාලයා බයේ දුකසේ ජීවත් වෙන අතරේ පණ්ඩිතයා බොහොම සැපසේ ජීවත් වෙනවා. යම් පුද්ගලයෙක් පාණ්ඩිත්‍යයෙන් යුක්තද, ඒ පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ ඒ පුද්ගලයා හැම මොහොතකම මෙලව යහපත් කරගෙන, මෙලව සුවපත් කරගෙන, පරලොව සුවපත් කරන වැඩපිළිවෙලකම තමා නිරත වෙලා ඉන්නේ. ඒ වැඩපිළිවෙලක්ම තමයි කරන්නේ. සක්විති රජ්ජුරුවන්ට රතන හතක් තියෙනවා, ඉර්දි හතරක් තියෙනවා. සඳහන් කරනවා මෙලොව වැරදි නොකර මරණයෙන් මත්තේ යමෙක් දෙව්ලොව උපදිනවා නම් ඔහු සක්විති රජ්ජුරුවන්ට වඩා සැප විඳිනවා කියලා. සක්විති සැපේ එච්චර ලොකු නෑ. මොකද දෙව්ලොව සැපේ ඒ තරම්ම, ඒ තරම්ම ප්‍රබලයි දෙවියන්ගේ සැපය. ඉතින් ඒ නිසා සක්විති සැපය භාගිතුන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. ස්වාමීනි, පණ්ඩිතයා යන දෙව්ලොව සැපය කොච්චර විතරද කියලා අහන්නේ. ශ්‍රීහස්ත ධාතුවට පොඩි ගල් කැටයක් අරගෙන, මහණෙනි, සක්විති රජ්ජුරුවන්ගේ සක්විති රැපේ සැපය මේ ගල් කැටේ වගේ නම්, මහණෙනි මම සඳහන් කරනවා දෙවියන්ගේ දෙව් සැපේ හිමාල පර්වතේ වගේ කියලා. ඒ තරම් සැපයක් දෙවියන් අතර තියෙන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ මොනවද අහලා තියෙන්නේ? මෙලව ජීවත් වෙන මේ සත්වයා පස්පව් දසකුසල් වලින් වැළකීලා ජීවත් වෙනවා නම් ඔහු මරණින් මත්තේ සුගතියේ උපදින කෙනෙක්. ඒ කියන්නේ මැරෙන්න බය නැහැ කියන කෙනෙක්. මරණින් මත්තේ සුගතියේ උපදින කෙනෙක්. එහෙමනම් මරණින් මත්තේ සුගතියේ උපදිනවා නම් යම් කෙනෙක්, ඔහුට භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔහු ප්‍රාණඝාතයෙන් තොරයි. ඔහු මේ වැරදි කියලා කියන පංච දුෂ්චරිතයෙන්ම තොරයි. ආන් එහෙම පුජ්‍යලියෙකුට බොහොම වේගෙන් දියුණුව හොයාගෙන යන්නත් පුළුවන්. එහෙම පුජ්‍යලියෙකුට බොහොම වේගෙන් තමන්ගේ යහපත හදාගන්නත් පුළුවන්. එහෙම පුජ්‍යලියෙකුට බොහොම වේගෙන් මෙලව සුභසිද්ධිය කරා ළඟා වෙන්නත් පුළුවන්. ආන් එවන් පුජ්‍යලියෙකුට බොහොම වේගෙන් මෙලව පරලොව දිනන්නත් පුළුවන්. පණ්ඩිතයෙක් වෙන්න වීරිය වඩන එක තමයි කරන්න තියෙන්නේ. බාලයා හැම වෙලාවෙම පන්සිල් කඩනවා. පණ්ඩිතයා නිතරම උත්සුක වෙනවා පන්සිල් රකින්න. බාලයා නිතරම නිතරම වගේ මහා කුසල් කන්දරාවල් තවත් වෙනම ජීවිතයට එකතු කරනවා. පණ්ඩිතයා බොහෝම සත්පුරුෂ ලීලාවෙන් අනුන්ගේ හිත රිදවන්නේ නැතුව නොඑක් ආකාරයෙන් ගුණ පුරනවා. අනුන්ගේ හිත රිදවන්නේ කවදාවත්. හැම වෙලාවෙම තමන් දිහා බලලා අනුන් දිහා බලනවා. තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් අනුන්ට කවදාවත් කතා කරන්නේ නැහැ. තමන්ගේ අඩුව හදාගෙනම තමයි කතා කරන්නේ. ආන් එවන් පාණ්ඩිත්‍ය ලක්ෂණ. දැන් එතකොට බාල පණ්ඩිත සූත්‍ර දේශනාවේ බාලයා කියන්නේ කවුද කියලා දේශනා කළා. පණ්ඩිතයා කියන්නේ කවුද කියලා දේශනා කළා. බාලයා කියන්නේ හිතින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, කයින් වැරදි කරනවා. ඒ පුද්ගලයාට කියනවා බාලයා. එයා මරණ මංචකයේ දුක් වෙලා තැවිලා 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 මැරිලා ගිහිල්ලා නිරයවල් වල ඉපදලා අසීමාන්තික දුක් විඳිනවා. පණ්ඩිතයා කියලා කියන්නේ කයින් වැරදි නොකරන, වචනයෙන් වැරදි නොකරන ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. හිතින් වැරදි කරන්නේත් නැහැ. එහෙනම් සිතින් කයින් වචනයෙන් වැරදි කරන්නේ නැති පණ්ඩිතයා අවර කවමදාකවත් මැරෙන්න බයත් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මැරුණහම උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. ඉතින් පින්නතුනි, මෙහි අංශභාගෙත් හැగిදිලා පිළිකාවත් හැදිලා පිටේ පැත්තක් කුණුත් වෙලා එහෙම ඉන්නවට වඩා හොඳ නැද්ද ඊට වඩා හොඳ තැනක උපදින එක? එතකොට දැන් එයා මැරෙන්න බය නැහැ නේ.
හැබැයි ඒ පණ්ඩිතයෙක් නිසා. තැන් ඔය තියෙන ලෙඩ රෝග ටික ඔක්කොමත් හැදිලා. හැබැයි තාම නිත්‍යව සිල් රැකගත්ත දවසක් පේනතෙක් මානක නෑ. දැන් එයත් මැරෙන්ඩ බයිනද. එයාට තුවාලවල වේදනාව කොච්චර තිබුණත් එයා මැරෙන්ඩක මැති. එයා මැරෙන්ඩක මැති. අංගක නිසා. මොකද මැරෙන්ඩක මැති නිරිටයයි කියලා. ඒ රජ්ජුරු එක වැරදිකාරය කල්ලලා උල තියෙනවා. උලතිහම රෑටරෑට දෙවියෙක් එතෙන්ටෙනවා. ඇවිලකිනො යාළුවී උඹ ඉන්න දිවිය ලෝකෙක. උද්දුම වීරයක් දරාගෙන හිටපං උල ඇතුළට නම් යන්න දෙන්නපා. උලේ ඉන්න තාක් කල් උඹ දෙවියෙක් වගේ කියල කියනවා. පහුවදත්වෙනවා. පහුවදත්වෙනවා. හැම දාම ඇවිලකිනො උලේ ඉන්ඩ මැරෙන්ඩනං එපා. මැරිච්ච ගමම්ම කොහෙද යන්නේ මැරුණ ගමම් මොඹ යන්න අපායට. එහිද උල උඩට එලායින්ට. ඇතුට බාණ්ඩක නිරාදුක කොච්චර ඇද්ද කියලා. අන්තිමට රජිරුවන්ට කරුණුකාරණ පැහැදිලි කරලා දුන්නහම රජිරු උලේ ඉන්න මිනිහත් ගලෝලා ගන්නවා. ඒ මිනිහ කල්පනා කළා මරණය උඩ ඉඳගෙන දවස් ගානක් හිටපු මට මරණ වේදනාව දැනුන තර. ඒ ජීවිතයේම ගුණපුරලා රහත් වෙනවා. මට පළවෙනි අවස්ථාව ලැබුණ මරණයෙන් බේරෙන්ඩ දෙවනි අවස්ථාවම මැරෙන්නේ කියලා හිතාගෙන තමයි පටන් ගත්තේ. ආංගී තරම් බොහොම ගුණවත්ව කටයුතු කරනවා පණ්ඩිතයා. එනම් පණ්ඩිතයා නිර්භීතව මරණයටපත් වෙනවා. අඥානයා හැම වෙලාවෙම බයේ බයේ මරණයටපත් වෙනවා. කෙසේ වෙතත් අඥානයා නිරේට යන ප්‍රමාණය වැඩි. පණ්ඩිතයා ඉතා උසස් ගුණධර්ම නිසා නිරයෙන් වැළකිනවා. එනම් අපි කෙටියෙන් කල්පනා කරමු දුර්ලභයි මනුස්ස ජීවිතය. පරම දුර්ලභයිනේ. බාලපඬිත සූත්‍රයේම සඳහන් කළා උදාහරණ. දුර්ලභයි බුද්ධෝත්පාදය. සසර කරගත්ත පිනට යමක් කමක් හරි හම්බ කරගෙන ජීවත් වෙනවා. නමුත් ආයේ කවදා ඒ ජීවිතේ හම්බෙයිද දන්නේ නැහැ. ආන් ඒ නිසා දුර්ලභ වූ මනුස්ස ජීවිතයෙන් දුර්ලභ වූ බුද්ධාන්තරයෙන් ලැබිය යුතු උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන මේ සංසාරි සතරාපායට වැටෙන් නැතුව සසරින් අත්මිදිල සංසාරෙන් ගැරවිලා යන්ඩ කටයුතු කරගන්ඩ ශක්තිය දහිරයේ භාග්‍ය වාසනාව හැම කෙනෙකුටම උදාවේවා කියලා ආශිර්වාද කරමු.